තු බ්‍රහමජාල සූතයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනව බුද්ධරාත්නයට ධර්මරාත්නයට සංගරාත්නයට කවරුහරි දොස් කියනවානම් ඒවාගේම බැනවත්නවා නම් ඒවාගේ යම්කිසි විකෘතිීතා කරනවා නම් තමන්තුල දේශයක් වෛදයක් අමනාපකමක් එක කියන්නේ තමන්තුල අකුසා සිතක් ඇතිකරගන්න නැතුව අරවට පිළතුරු දෙන්න කියලා ඒක භික්ෂු භිස්වනි උපාසක උපාසිකා සිවුවනක් පිරිසම කරන්න ඕනේ. ඒකෙන් ඒ අයට ප්‍රඥාපාරිමිතා වැඩෙනවා. කවුරුහෝ කෙනෙක් ධර්මයුකෘති කරනකොට ඔය ඇත්තෝ බොහෝම ප්‍රියවචචනයෙන්, සතර සංගහවස්තුූල තියෙනව පියවචනය, බොහෝම ප්‍රියවච්චනයමිහිරිස්ොරයෙන් අන්‍යන්ට දියසේ වෛරාදී ඇති නොවන විදිහට ඔවුන්ගේ වැරදි දේ පෙන්නලා භාගිවතුන් වහන්සේ දේශනාකරප සී ස අද්ධර්මය නිරවුල්ව විවරෘත්ධ කරන්නට ඕනේ. වැහේනතියන් නොහොදන. සද්ධර්ම ප්‍රතිරූපකයන්ගෙන් භාගිවතුන් වහන්ස, දේශනාකර බුද්ධ වච්චනය වැහන දෙයන්න හොඳ නැහැ. අපි පින්වාත් පිටදිවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ සම්මාදිට්්‍යිය ගැන හැම වෙලාවයේම සනග නොමගවන විදදිහ බලන්න. සම්මාධදිට්ටියය කියන්නේ හරිදකීම නෙවෙයි යම්තැනක හරිදැකීමක් තියෙන ගතන වැඩදිදකීමකුත් තියනවා. එකට ආයි මේද පැත්තර. බුද්හගම දෙ පැත්තත් තියෙන බෑ මැදතියන්නන්නේ එනම් සම්මාධිට්ිය කියන්නේ ොකක්ද කච්ඡායන ගොත්ත සූත්. දංචකෝ කච්ායන අස්ථිතංච නාස්ථතාන් කච්ඡායයට ලෝකය අන්තක් තියනවා මේ බුද්ධ වචනයයා ගන්න හොඳ අන්ත දෙකයි. එකක් තමයින් සමාහර හිතන්ෙනමක තියනවා කියල. න සමාරු හිතාන්ෙන යාවතන ඉන්නවාී. තව කෙනෙක් හිතන් ඔයවතන නෑ කියලා. බුදුවරුක් කියන්නේ ඔයාවතන ඇත්තෙත් නෑ? ැත්තෙත්න ඒ ුද්ධවචන්නේ මැද කතා කාටහරි ගෙනෙකොට මේ මැද තේරුුණොත් මේ ැද තරරිච්ච කෙන සම්මාධිට්ිය පහල. කාටහරි මැද තේරුණොත් මැද දක්කොත් ඇත්තට ම අපි කියන්නේේ මද්්‍යේ මත්. ලිපති මම මේ පාලිවිලින් කියන්න එතකොට මං කියන මේ දර්ශනය මංකන මතය කිසි කෙනෙකුට රිජෙක් කරන්න බෑ මධ්්‍යයේ මත්තාන ලිපති මේ අන්ත දෙක දැක්කහම මැදටපු කෙනා මැද ඇලෙන්න්නතුව හිටියාම ය නිවනට පත් ඒකන නිවට පත්වෙලේ ඉරකිච්ච කෙනෙකෙ දර්ශනයමත් මැත දර්ශනය මැද ඉන්නේ දැම් මේ රටේ ආර්ථකයටටත් මේ කමේ හොඳයිනි දේශපාලටත් හොඳයි නොබැඳ පිළිවේ ආගමත් හොඳයි මේක පවල් ජීවිතයටට තවලක් නෑනේ කවුරුමො දකිකවත් ශ්වාස කරන්නත් නෑ. විශවාස කරන්න එත්නෑ සවන්දයන ස්සේ. කලබල වෙන්න එත් නෑ නොවවෙන්නෙත්නෑ සවන් දෙනවා එත් එෙම පුරදු කන්න කොට මේ අත්තර මෙත දධ්‍යදේශාව බුදුුවරු කියනන්නේ මධ දේශනාව මේ ක්‍රේ පුරුදු වනහම පුරදු වෙන්නන්නේ පුද්ගල නිවන නිමන් දැකපු කෙනක්ත රහත් වෙච්ච සූවාන් වෙච්ච ම පපල ලාබී කෙනාගේ සැබෑ දර්ශනය තමයි මැද සිටි. මැද්ද ජීවත්වීම සම්මාධට්ටිය කියන්නේ හරි දැකීම නෙමේ යම් තැනක හරි දැකීමක් තියෙනවා නම් එතන. වැදි දැකීමකුත් තියෙනවාකර උන්වහන්සේ කියනවානේ නැ සම්මාදිිට්ටියකයන් නිවැදි දැකීම. ඒ නිවැදි දැකීමේදී? දැන් අපේ සිරිධාම පින්වත් සාමින් වහන්සේ මැදමාවතක් ගැන කියනවානේ ඒක නෙමේ නිවැදිදේ. නිවැරදිදේ තමයි කතමා චාාවසෝ සම්මාධිට්ටිය යංකූ අවුසූ, දුක්කී ඥානං, දුක්ක සමුදී ඥානං, දුක්ක නිරෝධී ඥානං, දුක්ක නිරෝධ ගාමිනයා පටිපදාඥානං අයං උච්චත අවුසූ සම්මාධිට්ටිය. සම්මාධි ඉට්ටිය කියර කියන්නේ දුක්ක සත්‍ය ගැන නිවේදිව දැන ගැනීම. සමුදයේ සත්‍ය ගැන නිවේදිව දැන ගැනීම. නිරෝධ සත්‍ය ගැන නිවැරදිව දැන ගැනීම නිරෝධ ගාමිනී පටිපදා ආද සත්‍ය ගැන නිවැඇතිව දැන ගැනීම. දෙැන් දුක්ක සත්‍යකයන්නේ පංචුපාදා නස්කන්දයට දු කියයන්නේ පිළිකුල් කළ යුතුයි නින්දා කළ යුතු එක කෙලක කියන්නේ හිස්සාරයක් නැහැ. දුක්ක කෙලක කියන්නේ ආත්මයක් සත්‍යේ පුද්ගලේ මම විදිහට ගත්තට එහෙම දෙයක් නෑ මේ පංචුපාදා නස්කන්දේ පංචිපාදා නස්කන්දය පිළිකුල් කළ යුතුයි නින්දා කළ යුතු හිස්සාරයක් නැහැ එතකුට අනෙක් දෙවවරු බ්‍රහ්ම යෝ වෙනත් ආගමිකයෝ සියලුම සත්වයෝ. ආත්මයක් සත්‍යේ පුද්ගලයෙක් මම කියල විශ්වාසයක ඉන්නකොට, ඒක සම්පූර්ණයම වැරදිී ඒක මිත්‍ය අදුෘෂ්ටියයක් මේක දුක්ක සත්‍යය මේ පංචුපාදා, නස්කාන්දයයි පංචුපාදා නස්කාන්දයේ හටගන්වන සමුදය සත්ත්‍යය හේතුව. එකසි අ්ටා ආකාර තන්හාවයි ඒ නැතිකිරීම නිවනයි නිවන්දකින්නට පිළිපදින්න ඕනේ ආර්්‍යස්නාාගික මාර්ගය කියෙන නිවැදි දැක්ම තියෙන් ඕනෙ. නිවැදි දැක්මට නිවැදිදැක්ම නෙමේ ඒක ඒ පැත්තටත් මේ පැත්තතාත් නැති මැදට පත්වීම කියලා කියනවන සම්පූර්ණයීම මිත්‍යා දුෘෂ්ටයක්. දෙන් අපේ පිටුදීවේ සිරිදම්ම සාමීන් වහන්සේ. කච්ඡා එනගොත්ත සූතයේද වරදවාරගෙන තියෙනවානෙ. අපේ තියෙනවා සංයුත්තනිකායේ නිධාන වක්ගයි අභිසමයේ සංයුත්තය ආහාර වක්ගේ එන කච්ඡාන ගොත්ත කියල සූත්‍රයක්. ඒ සූතයේ තියෙන වචනයක් තමයි අපේ ස්මින්හන්සමේ පටලවල අරගෙන තියෙන්නේ තේරුම්ගන්න බැරිකමට. කච්ඡානගොත්ත සූතයේදී. කච්චානගොත්ත, ෙරුන්හන්ස බදුරජාණන් වහන්සේගින් අහනව සම්මාධිට්්‍යි සම්මාධිත්්්‍යීති බන්තියේ උච්චති. කිිත්තාාවතානුකෝ බන්තය සම්මාදිිට්ටි හෝති. භාගිවතුන් වහස සම්මාධිට්්‍යිය සම්මාධිට්ටිය කියල කියනවා. භාගිවතුන්හන් සම්මාධිට්ටය වෙන්නේ මොනවත් තිබුණාමද සම්මාධිට්ටිය ඇතිවෙන්නේ කොයි විදිහත්ද. ඒ වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ද්‍රනිස්්‍යිතෝකෝයන් කච්ඡාන ලෝකයේ ඒ බුයියේනෑ අත්තිතංචීවන නත්තිතංචය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව කච්ඡායන මේ ලෝකේ අස්තිීත්වය ඒමිතන කියන මේ ශාස්තත දෘස්්තියට. ලෝකයේ සදාකාලිකෝම තියෙනවා හැමදාම තියෙනවා කල ගන්න මිත්‍ය දුස්්තියට. නාස්තිතංච ඒක නත්තිතංච කෙර කියන්නේ උච්චේද දෘස්තියට නෑ මේ ලෝකයේ මෙතනින් අවසං කළ හිතන මිත්‍යා දෘස්තියට එක ශාස්ත දෘස්්තිය උච්ේතද දෂස්තිය ගැනමේ කියන්නේ නැත්තං ඇතකියා හෝ නැතකයා මැදට පැමණීමක් ගැන නෙමේ මේ කියන්නේ. මේ කියන්නේ ශාස්තත දෘෂ්තියක් ගැන. සමාරයේ තමන්ග ගැලවීමට සරබල්ධාරී දෙවියන් වහන්සේ නමක් ලඟට යන්න උත්සාහ කරනවා. තවත්කට්ටියය දීවලෝක බ්‍රහ්මලෝක සදාකාලිකවම තියනෙ ඒවක් කියල විශ්වා අසකරනවා එක සක්වලක භූමි තිස්සේ එකක් තියෙනවා. ආමභූමි එකොළහක් රූපභූමි දහන්සයක් අරූපභූ මිහතරක්. මේ සක්වල ලෝක ධාතුූන් ගත්තහම කෝටි ලක්සගන්නෙන් තියෙනවා. අපිඉන්න මේ පුතිවිය මේ ඉදහද මේ ගහලෝක පද්ධතිය තියන එක සක්වලක් ගත්තාහම මේ වගේ සක්වලවල් ලෝ කෝටි ලක්ස ගනන් ඇතිවෙනවක් කියන්න තියෙනවක් කළ කියන්නේ. අපි ඉන්න පෘතිවිය මේ දුහවල තරන්වත් නොපෙනී යන තරමට විසාරවස්තු තියෙනවා. මේ සක්වල හේතුඵල ධර්මයන්ගේ කියා කාදීත්‍රයක්. මුලි විශ්වය ධාතුවම හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්‍රයක්. මේක තේරුම්ගන්නෙ බැරුව මේක හැමදාටම තියෙනවා සදාකාදටම තියෙනවා කියලා මිත්‍යාදුෘෂ්ටයක් සමහරුන් ඇති කරගන්නවා. ඒ තමයි ශස්වත දුෘස්තිය. ශ්‍රූපාාවචර අරෝපාවචර භැක්ම ලෝකාදිය හැමදාම තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒක වැරැතිී. ඒ වගේම තමයි උච්චේද දෘස්තිය සියල්ල මෙතනින් අවසංවෙනවා කළ මිත්‍යා දුෘස්තියෙකුත් තියෙනවා. මෙන්න මේ දෙකට පත්තෙන්නේ නැතුව. මේක හටගන්වන හේතුව නුවනින් දකින්න බුදුරජාණන් වහන්ස දේශනාකරනවා, ලෝක සමුදයංචකෝ කච්ඡාන, යථභූතන් සම්මප ප්ඥාය පස්සතෝයා ලෝකයේ නත්තිතා සාන හෝති. කච්ඡායන ලෝක සමුදයක්ත් ඒ විදිහට නුවනීින් දකින්න ඕන. ලෝක සමුදේ මෙතන තන්හාාව ගැන කියන්නේ. ලෝක නිරෝධය මේක නැති කරන්න ඕනේ. ලෝකෙන් නිරෝධය කරන්න නම් මේ නැති කරන්න නම් නිවන් දකින්න ඕන. නිවන් දැකීම ගැන අපේ සාමීන් වහන්සේට තියෙන මිත්‍ය අදෘෂ්ටියයක්. නිවන විදිහට උන්වහන්සේ පෙන්න්නන්නේ සියල්ලම ඇතත් නැතත් දෙක නැත මධ්‍යස්ථයකට පැමිණීමක් කියලා. එහෙම නිවනක් ලැබෙන්න්නේ නැහැ. උන්වහන්සේ සම්මාධීට්්‍යය ගැන දක්වන අදහස් වලට අහුවෙලා කිසිකෙනෙක් නොමගයන්න එපා. ඔබ මේවා පෙන්නල දෙනකොට ඔබට බැන්න්නට දොස්කව්ුවට නින්දා කලාට අපහාස කලාට ඒක ඔබ බොහෝම ඉවසීමෙන් පාරමිතාවක් කරගන්න. මේ වැරදිදේ පෙන්නල දෙන්න නැතාම් සද්ධර්ම ප්‍රතුරූපක මතු වෙනවා සද්ධර්ම ප්‍රතුරූපක මතු වෙනකොට පිවිතුරු බුදුදාම යට පඇත්වෙලා යනවා. මේ ගැටලුව තියෙන්නේ සද්ධර්මය සම්බන්ධව. ඒ භාග්‍යවත් ති ලූගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඉතාම පිවිිතුරී කිසිම ගැටලුවක්නය හරිම පිරිසුදුව පාඩුසුද්ද පවතිනවා. ඒ ධර්මේ කාටවත් විකෘතිී කරන්න දෙන්න එපා. මෑතකාලි ඉතාම මෑතබාග ත්‍රිපිටකය පිළිබඳව බිවිධ මත සමාජ ගත කරන්න හදන්නේ. සේලම තේරවාදී බෞද්ධ රටවල්ලල පිළිගන්න ්‍රිපිටක බුද්ධ වචනය ගැන මේ වගේ සැකසංකය ඇති කළහාම බෞද්ධයින්ට පස්්නයක් එන ෝකද පිළිගන්නේ කියන ගැටලුවේ එක බයිබලි යට තියන අනෙත් දේවල්වලට තියන ආගමික ගන්තවලට. හබැ බුදුධාමේ ත්‍රිපිටේට එක නැහැ. එනිසා ත්‍රපිටකේට එහෙම එකක් ඇති කරන්න උත්සාහ කරනයි වටහු වෙන්න පා. අයවන සංගායනාවීදී අපිට මතු කරලදීල තියන ඒතිපිටක බුද්ධ වචනයේ විදිහට පිළිපදින්න. ඒතාම පරිසුද්දයි ඉතාම පිරිස්සුදතුයි. මේ කියන කවුණවලට කවුරොත් නොමගන්න එපා සම්මාධිට්්‍යයේ කියනමොකදදකල්. ඇහවෝත් සම්මාධික්්‍යය කල කියන්නේ දුක්කේ ඥානන් දුක්ක සමුදී ඥානන් දුක්ක නිරෝධී ජානං දුක්ක නිරෝධ ගාමිනී පටිපදා ඥානම්. ඒයන්නේ දුක්ක සත්‍ය පංචිපාදා නස්කන්දේ ගැන්නේ වැදිි දැක්මත්තියනට ඕනෙ ස්කන්දධතු අයත් නින්ද යාදී ගැන්න්නේ වැද දැක්මතියනට ඕනේ. ඒ වගේ ඒක හටගන්වන තන්හාාව කාමතන්හා බවතන්නහාා විභවතන්හා ඒකසි අටාකා තන්හාාව ගැනිි වැජි දැක්මත්තියෙන්න්නට ඕනි සෝ හදාගාමී අනාගාමී අර්හත් කියන සතර මග සතරපලයම් වගේ අනුපාශේෂ පය නිර්වාණයේ ගැන නිවැද දැක්මත් තියන්නට ඕන ඒ සෝපාසය සනුපාශේෂ පය නිර්වාන ඒ නිරෝධ සත්‍යය පිළිබඳව ඒ සඳහා පිළිපදින්න ඕන. නිවන්දකින්නට පිළිපදින්න ඕන ආර්ස්. ක මාරගේ ගැන් නිවැදි දැක්මාක් තියෙන්න්න ඕන ඒ ගැන අල්පමාත්‍රයකවත්. නිවැති දැක්මක් නැති හින්දයි මෙ වගේ මිත්‍යා මතවහද කියන්නේ මිත්‍යා දුෘස්්ටි කියන්නේ. මකද මඟපල් ලැබියේ හැකි ඇත්තෝ නැති ඇත්තූ විවිධාකාර සත්ව කොට්ටා අසඉන්නවා. අහේතුක දුගති අහේතුක සුගති දිහේතුක තිහේතුක සත්වය ඔඉන්නවා. හේතු සම්පත් ඇත්තෝ ඉන්නව ඇතිවතියෙද්දී හීතු සම්පත්වලින් ප්‍රයෝජනගන්නේ නැතුව නිවන් නොදකි නඇත්තෝ ඉන්නවා. හේතු සම්පත් නැත්තෝ ඉන්නව ඒයි හේතු සම්පත් ඇති කරගන්නට ඕන. විවිධාකාර උපපත්තිකවල විවිධ විදිහට සංසාරයේ සැල්සාන උදවයට එයින් මේ භවයේදී හෝ මෙතන දි හේතු සම්පත් නැත්නං ඉක්මං භවයක ඉක්මං අවස්ථාවකදීම සසරින් එගොඩවන්නට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආර්්‍යස්ථානික මාර්ගයේ දේශනා කළේ. මේ පින්වත් සාමීන් වහන්සේලා කියන වගේ. ඒ මැදට පත්වීම නිවන කියලා කිව්වොත්. ඒ. නිවනට පත්වීම තමයි ඒ මැදටපත්වීම තමයි තේරුම්ගත්තකිෙනා තමයි සෝතාපන්න වෙන්න කෙලා කිවොත්. ඒක සම්පූර්ණය මිත්‍යා දුෘෂ්ටියයක්. මැදටපත්වීම තේරුම්ගත්තකිනා සෝවාහන් මාර්ගයට පත්වෙනවා කියලා. අමූලික අභූත දෙයක් තමයි මේ සමාජගත කරන්නේ. නෑ එහෙමනෙ මේ භාගිවතුන් වහන්සේ දේශනා කළලා ශාස්ත දෘෂ්ටි උච්චේද දුෂ්ටිවලට යන්න නැතුව. ආර්ස්ථායික මාර්ගගේ ඉපිළිපදින්න ආර්්‍යස්ථායික මාර්ගගේ සම්මාධි ඉත්්‍යය කියන්නේ චතුරාය සත්‍යය පිළිබන් නිවැදි දැකීම. එතන කර්මකරම් පලි විපාකදනනි විදිහගැ නිවැඇති දැක්මක් ඔබට තියෙන් ඕනේ චතුරාරය සත්‍ය ධර්මය ගැන් ්‍යයාන මාර්ග පලාාදී ගැන නිවැති දැක්මක් ඔබට ඕන. සම්මා සංකප්ප කියන නෙක්කම්ම අව්‍යාපා දවංසා සංකාපයෝ ඔබේ චිත්ත සන්තතිවලේව තියෙන්න්න ඕන. ඔබ තේරුම්ගන්න. සරීරයේ යමක් කරනවානම් වචනේ යමක් කියනවා නම් සිතින් යමක් සිතනවා නම්. ඒකට අදාළව කර්ම බවට පත්තන බලසම්පාන්න ජවන්සිත් යෙදෙනවා. ඒ සිත්වලට පුළුවන් සරීරයේ යමක් කරන්න කාය විඤ්ඥත්්‍යයක් උපදවන්න. අංගමංගානුසාරී වායෝධාතුව කායවි්ඥත්්‍යය අට්්‍යි සංඝාතයකයා කාරීත්වේ. ඒ සිතට පුළුවන් වචීවි්ඥත්්‍යයක් ඇති කරන්න වචනය යමක් කියවන්න පුළුවන්. හිතනොත් යමක් හිතවන්න පුළුවන් එතකොටේ වට විපා ධර්ම හඹ වෙනවා. මේවා හීතුපල් ධර්මයන්ගේ ක්‍රයා කාරීතයක් මේක තේරුම්ගන්න ඕන ඒනිසා කාමයන්ගෙන් වෙෙන් වෙලා තරහයයම්බලින් වෙෙන් වෙලා සම්පූණයෙන්ම අවිහිංසාවාදී පිම්බඳ ජීවිතයක් ගෙවන්නට ඕනේ. කවුණාවන්ත හදවතත් තියෙන්න්න ඕන. ඒවගේම මිහිරි පියවචන තියෙන්න්නට ඕන. ප්‍රියවච්චනය කියන්නේ දෙෙස්සාගත වචනවලට වඩා හිත්නිවන්න පුළුවත් සුන්දර වචචන. ඒ ප්‍රියවචන අතිසෙහිම වටිනවා. ඒකට නින්දා කරන්න පුළුවන් අපහස්ස කරන්න පුළුවන්. ඒ වනාහට පිින්වත්නිී ඒ ප්‍රියවච්චනය මහා අවස දෙයක්. දියසසාගතහිත් වහා නිවන්න පුළුවන්. කලිතිහිත් වහා සූපත් කරන්න පුළුවන්. දුක්කිතහිත් අසනීපවුණුහිත් සනීප කරන්න පුළුවන්. සැපය ලබා දෙන්න පුළුවන්. ඒ මිහිරි වචන ඇතිව ඔබ සත්‍ය පෙන්නා දෙන්න සම්මාවාචා. මසාවාතා පිසුනාවාචා, පරිුසාවාචා, සම්ප්පලාපාවන්ගෙන් වැලකෙන්න්න. සම්මා කම්මන්ත, සතුමැරීම සොරකංකිරීම කාමීවාද වහැසරීමෙන් වලකින්න. සම්මා ආජීවේ, දෙැහැමිූපයාගත් දෙැහැමිධනයම් පෙරකරපුපින් මතුවන විදිහට දනවතුන් අතර ධනවතෙක් වෙන්න බලවතුන් අතර බලවතෙක් වෙන්න අත්ති සුකං උපයාගත්ත දේපල ධනය බවබෝග සම්පත්තාදිය තියනව අයසට ගියත් බයිවෙන්න දෙයක් නෑ. තමන්ගේ පරම්පරාවේ කාටවත් බයිවන්න දෙයක් නෑ තමන් ඉතාමත්ම ධනවත්ත ශක්තිමත් ඉන්නම ආද්‍යෂස්ටාක මාර්ගයේ පිළි පදින්නට ජීවත්වීම ඔබ ප්‍රශ්නයක් කරගෙන නැහැ සියලුම යනවාන. දීපලිට කඩම් බවභෝග සම්පත් ඇතිව කටයුතු කරන්න පුළුවන් දැහැමි ආර්ථකයක් හදාගන්න. සම්මාවායාම නූපං අකුසල් නූපදවන්නට කරන වීදය උපං අකුසල් දුර කරන්නට කරන වීදය, නූපංකුසල් උපදවන්නට කරන වීදයේ, උපංකුසල් වැඩිදියුණු කරගන්නට කරන වීර ඇතුව කටයුතු කරන්න සම්මා සතිය. සම්මා සතිය සතුර සතිපට්ඨාන සිහියෙන් කටයුතු කරන්නේ ඔබ සතර සතිපට්ඨානය අනුව කටයුතු කළොත් අවම දිනහතයි උපරිම අවුරුදු හතයි භාගිවතුන් වහන් සිහිම දේශනා කළා භාගිවතුන් වහන්සේ දේශනා කලා ඔබ සතර සතිපට්ටාන සි සතර සටිපට්ඨානය වඩමින් කටයුතු කලෝතින් ඒ කාන්තීම සතර මග සතරඵලයන්ට පත්වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතුරූුණුත් කෙරෙස් අනාගාමී මට්ටම තුළ එහෙම නැත්තන් පිින්බර රහතන් වහන්සේ රහත් තයණීන් වහන්සේ නමක් වෙනවා. පිනුවම්පාන්න ආසන්නව හිටිය මොහොති සුභාත පරිබ්්‍රාජකයාට භාගිවතුන් වහන්සේදස්නාකරනවා. සුබාද්‍රය. ආර්ස්ථාගක මාර්ගගේ පිළි පර්ත්නවාඩම් මේලෝක රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැහැ කියලා. එච්චර පාරිසුද්ධ පිරිිසුදුු දේශනවත්තිය එද්දී. මේවගේ අන්ත දෙකට වැටෙන්නතු මැදන්තේයට වැටෙන්න්න කියලා. ඔබට අපායේ දොරොට පෙන්නමින් ඔය ඇත්තංව සසර තුළ තවදෝට සැර සරවන්නට මඟ පෙන්නන විකෘති දේශනාවලට අහුවෙන්න එපා සත්පුළුසපින්වර්ත්නේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය විශ්වාස කර. ස්ුබද්දේ ආර්යෂ්ඨානික මාර්ගී පිළිපාත්නවා නම් ලෝකයේ රහතන් වහන්සේ ලාගින් හිස්වන්නේ නැහැ. ඒ අනුවම ඔබ කටයුතු කරන්නේ සද්ධර්මේ බොහෝ කාලයක් සුරක්ෂතය පවතින්නට ඔබ ඔබගේ දායකත්තේ ලබා දෙන්න ඔබ හැම දෙනාම. හිදායකත්තේ ලබා දෙන්න ඕනේ ්‍රිපිටකය අටුවාටීකා පරිවාර් ගන්ත සහිතව ඉගෙනගෙන මේ වගේ ඇතිවන විකෘති ඒ මොහොතයෙන් පෙන් නාදමින්, ප්‍රඥා පාර්මිතාවත් වර්ධනය කරගෙන මහා දර්මදානයක් සිදු කරලා ඔය ඇත්තෝ සසලින් ඉගොඩවෙමින් ඒකට මුදල් වියදක් වෙන්න නැහැ. ඒකට ඔබේ ප්‍රඥාව යොදවන්න ඔබගේ වචචනයේ සිත ඔබගේ සදීදය යොදෝමින් ඔය ඇත්තුේ මහනීයේ ධර්මදාන මේ උතුම් පින්කම සිද්ධ කරන්න දුට තැ. සද්ධර්ම පැති රූපකවලට අර් බ්‍රහ්ම ජාල සූතිය, සඳහගන ආකාරයට කවුනාා මෛතී කුසාසිත් ඇත්වපිරතුූ ලබා දෙමින් ඒ මහනීය පුර්ණ කර්මි සිදුකළ ගන්න තෙරුවන් සරණයේ.